2017 වසරේ දෙසැම්බර් මාස 26 වෙනිදා නත්තලේ මිහිරත් උඳුවක් පෝදා පින්බර බවත් එකට මුසුකල ඉරිදාවක් වී තිබුණේ අලුත් බලාපොරොත්තුද සමගින්. කෙසේ වෙතත් ඒ සොඳුරු මොහොත දරුණු වන්නට ගියේ තප්පර කිහිපයක් පමණයි. ඒ කවුරුත් නොදැන ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල වූ ගැඹුරු මුහුදේ දැවැන්ත භූකම්පනයක් හටගෙන තිබුණා. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7:58ට සුමාත්‍රා දූපත් අසල වූ පොළොව තලය කිලෝමීටර් 30ක් ගැඹුරින් රික්ටර් මාපකාංක 9.3ක භූකම්පනයක් සමග පොළොව තලය සසල වුණා. මේ භූකම්පනයෙන් ඇති වූ උදම් රළ මෙරට උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ආක්‍රමණය කරමින් පෙරවරු 8:50 පමණ වන විට පැයට කිලෝමීටර් 800ක වේගයෙන් රටට ඇතුළු වුණා. උතුරු ජලකඳෙන් ආරක්ෂා වීමට ජනයා හිස්ලූලු අත යද්දී පෙරවරු 9:25 පමණ වන විට එය දකුණු හා බස්නාහිර වෙරළ ප්‍රදේශද ආක්‍රමණය කරන්න ගත්තා. මෙම සුනාමියෙන් ලෝකයේ 232,000ක පමණ ජීවිත ප්‍රමාණයක් නැති වූ අතර අපේ රටේ වැසියන්ද 35,000කට අධික ප්‍රමාණයක් අවසන් හුස්ම හෙළන්නට වූයේ මේ ජලකඳ තුළදීය. ශ්‍රී ලංකාවේ සුනාමි විපතට අදාළව පෑරලිය දුම්රිය කේදවාචකය කාල බස් නැවතුම්පොළේ සුනාමි ජලකඳ සමග පොරබැදූ තරුණියන් පමණක් නොව ඉතා දුක්බර අතීතයක් අපේ රට රූරුම කරමින් සුනාමිය නික්මුණා. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ හිරෝෂිමාවට එල්ල කළ බෝම්බයමෙන් 23,000ක ගුණයක් ප්‍රබලත්වයෙන් මුදාහළ භූකම්පනයක් ලෙසටයි.